ජනාධිපති වරණේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහායි මේ මහමුව පැවැත්ුණේ. අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල් රත්නායක යන මහතුරුන් මෙම අවස්ථාවට එක් වුණා. මේ අවස්ථාවේදී අපි පොට්ටුවට කිව්වා දැන් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස එක්සත් ජාතික පක්ෂය නෙමෙයි අලියගෙන් නෙමෙයි මේ හැමගෙම පොදු අපේක්ෂකයා. කුමක් සඳහාද? පොදු ජාතික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න. IMF එකේ කෙටි කාලීන කිවිසුමේ අවුරුදු 3 ආකාරයට කරන්න. එතකොට රටේ මිනිස්සු මේ රට අන්ත දුප්පත් මේ ණය ගිවා ගන්න බැරි රටේ තත්ත්වයෙන් මිදලා සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම පොදුජන එක්සත් පෙරමුණේ ඉන්න අය, එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අය, මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ නායකත්වයෙන් ඉන්න අය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල සිරින ඇමතිතුමාගේ නායකත්වයෙන් යුත් අය, අපි ඔක්කොම එකට එකතු වුණොත් කිසිම ප්‍රශ්නයක් නැතුව 1,06,000 ගියවර ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වා නම් අපි 1,50,000කට වඩා වැඩි ප්‍රමාණයකින් රනිල් වික්‍රමසිංහ දිනවීමේ කටයුත්ත මේ ආසනයෙන් කරනවායි කියන එක අපි එකතු වෙලා කරමු. රට අමාරු තැනකට වැටිලා තිබ්බේ, ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන් වැටිලා තිබ්බා. ආයිත් ගොඩ ගන්න බැරි වෙයි කියලා බොහෝ නායකයෝ මගහැරියා. මෙතුමා විතරයි බය නැතුව ඉදිරිපත් වුණේ. එතුමා නිර්පාක්ෂිකව අවුරුදු 2ක් වැඩ කරා, රට ස්ථාවර කරා. දැන් තමයි වැදගත්ම කොටසේ ආර්ථික වර්ධනය ඇති වෙන කාලේ. ආයිත් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ මේ සැරේ වැටුණොත් අපි ගොඩ දාන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නතර වුණොත් ඒකම ලෝක බැංකුවත් නතර වෙනවා, ඒකම ආසියානු සංවර්ධන බැංකුවත් නතර වෙනවා. ඒ වැඩ පිළිවෙල ටික නතර වුණොත් අපේ විදේශ සංක්ෂිප්තිය අඩු වෙන්න පටන් ගන්නවා. විශ්වාසය අනිත් පැත්තෙන් ජාත්‍යන්තරේ කඩා වැටෙනවා. අපි හිටපු තැනටම යනවා. ඒ තත්ත්වයට බහින්න බෑ. අපි හැමෝම රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනවන්න ඕනේ ඇයි එහෙනම් කියලා කතා කරලා ජයග්‍රහණය ලබාගමු කියන ඉල්ලීමක් කරනවා. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හමුවක් පොළොන්නරුවේදී පැවැත්ුණා. උතුරු මැද පළාත් හිට ප්‍රධාන අමාත්‍ය හා ආණ්ඩුකාර පේශල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම රැස්වීම පැවැත්ුණේ. විශාල අර්බුදයකට මේ රට ඇදගෙන ගියා අපි. පක්ෂ සහ පාටව අනු අපි බෙදිලා විනාශ වෙලා මේ රට එක එක්කෙනාට ඕන විදියට පන්දු ගගහ මේ රට අරංගියපු ඉඳන් නිදහසෙන් පස්සේ අරංගිය ක්‍රමේ වෙනස් කරලා පොදුවේ ජාතික වැඩපිල්ලක් අවශ්‍යයි කියලා මේ රට ගොඩනගලා දැන් පෙන්නලා තියෙනවා. ඒකට ජාතික න්‍යාය පත්‍රයකට මේ රට යන්න ඕනේ කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාව මේ රටේ නායකයා කළ යුතුයි 2030 වෙනකන් අත්අඩංගු ගන්න කියලා කියන්නේ මේ රට නැවත වැටුණොත් එහෙම අපි අත්හදා බැලීම් කරන්න ගිහිල්ලා. ටෙස්ට් එක කරන වෙලාව නෙමෙයි මේ. ICU එකේ ඉඳපු ලෙඩා දැන් ICU එකෙන් එළියට අරන් දෙනවා. දැන් ඉන වාට්ටුවේ. දැන් ඔක්සිජන් දෙන්නේ නැහැ. තමන් ඔක්සිජන් ගන්න. ඒ විශේෂඥ වෛද්‍යවරයාටම කියන්න ඕන මෙයාට ප්‍රතිකාර කරන්න රෝහලෙන් එළියට යන්න කියලා. අලුත් විශේෂඥ වෛද්‍යවරු හොයන්න ගියොත් එහෙම අපි අමාරු වෙඩෙන්න පුළුවන්, ආයෙ ලෙඩා මැරෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂ කොළොන්නාසන බලමණ්ඩලයේ පිහිටුවීම ඇඹිලිපිටිය මහවැලි ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. ඒ කොළොන්නාසන සංවිධායක සුනිල් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනුයි. රත්නපුර එක්සත් ජාතික පක්ෂ සංවිධායක හසිත මොහන්දිර මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු, ඇමතිවරු මහා විශාල සංඛ්‍යාවක් අද අපිත් එක්ක එකතු වෙලා කරන්නේ කෘතවේදීත්වය දක්වන ඡන්දයක් නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්වාධීන අපේක්ෂකයන් බැවින් ඒ කටයුත්ත නිලිනවා. අපිට සහයෝගය දක්වන්න එන ඕනම කෙනෙකුගෙන් අපි අඩියක් පස්සට දීලා හරි අපේ තුමාලාට සහයෝගය දීලා අපේ නායකතුමාගේ ජයග්‍රහණ විජයග්‍රහණය කිරීමට අපි කටයුතු කරමු කියලා ඉල්ලා සිටිනවා. මේ කළපුරුදු පළපුරුදු දක්ෂ නායකයෙක් වන ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරහා මේ රට ණයබරය මුදවා ගන්නට ඕනේ. බාල පරම්පරා නිවහන රටක් තියන්නට ඕනේ. මේ රට දියුණු කරන්නට ඕනේ. එතුමාගේ අවුරුදු 5කින් පස්සේ ඕනම නායකයෙක් ඇවිල්ලා වැඩ කරන්න අපි සහාය දෙනවා. ජීවිතුන් අතර දාට හිටියොත් අපි එදත් නායකතුමත් එක්ක, අදත් නායකතුමත් එක්ක, මරණකන් නායකතුමත් එක්ක. ඒ ඇයි? අවුරුදු 39ක දේශපාලන ඉතිහාසයක් තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේ එකම මාසිකවත් වැටුපාර ගත්ත නැති කෙනෙක්. අවුරුදු 39කම වාහනයක් අරගන්නේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. අපිට පළවෙනියටම හිතන්න වෙන්නේ මේ රට ජනක ගන්න. අපි ජනගහණය ආරක්ෂා වෙන්න ඕන, ආණ්ඩුව තියාගන්න ඕන. යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වෙනස්කම් මැද්දේ වුණත් මේ රටේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳගෙන නැහැ. ඉදිරි කාලයේ ඇතුළත සුක්කානම මේකට මුහුණ දෙන්න බැරි කෙනෙකුට ලැබුණොත් එහෙම නැවතත් මේ රට අරාජකත්වයට ගමන් කරනවා. ඒක හින්දා මේ සියලු කාරණා පසෙක දාලා අනාගත සුරක්ෂිතභාවය ප්‍රාර්ථනා කරන අය විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අපේ රට දැන් පවතින තත්ත්වයට අනුව මෙතනින් ඉහළට ඔසවලා තවන්න අපේ රටේ
දායකේ බාර දිය යුතු කෙනා කියලා අපි විශ්වාස කරමින් අපේ සංවිධාන අනුබද්ධ ආයතන සියල්ලේම සහයෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබලා දෙන්න අපි තීරණය කෙරුවා.